අයිබෝන් අපේ ට්‍රැවල් සෙට් එකේ කඳුදිගේ යාළුවන්ට කොවිඩ් නිසා අපිට කඳුදිගේ යන්න වෙන්නේ නැහැ මේ දවස්වල. නමුත් ප්‍රෝග්‍රෑම් එක නවත්වන්න බෑ. ඒක නිසා මම හිතුවා ඔයාලට අපි කලින් ගිහිපු කඳුදිගේ අත්දැකීමක් බෙදා හදාගන්න. ඉතින් මේකේ අපි යන්නේ වෙනස්ම සෙට් එකක් එක්ක. ලොකු පිරිසක් ඉන්නවා මේ සෙට් එකේ. අපි යමු රුහුණු කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ එක්ක දෙතනගලට. මුලින්ම ආලා එන්න ඕනේ කොළඹ මඩකලපුව පාරෙන් බෙලිහුල්ලේ දීප්ත ග්‍රොසරි කියලා මෙන්න මේ ග්‍රොසරි එක තියෙන මෙතන ළඟින් හැරිලා තුඹතැන්න ගමේ උඩට තමයි අපි යන්නේ. තුඹතැන්න කියලා තමයි මෙතනට කියන්නේ. මෙතන පන්සලකුත් තියෙන ගොඩක් ප්‍රසිද්ධ. දෙතන්ගල යද්දී අපි ඔයාලා වෙක්කන් යනවා ලස්සන ෆ්ලෝර එකේ නර්සරි එකට. එතනින් තමයි ලංකාවේ ගොඩාක් තැන්වලට ලස්සන ෆ්ලෝර මල් එන්නේ. ඒ වගේම තව බෙලිහුල්ලොය තුඹතැන්න ගමේ හැංගුණු දියල්ලක් හම්බෙන අපිට මේ ලස්සන ෆ්ලෝර නර්සරි එක බලන්න යද්දි. අපි යමු රුහුණේ සෙට්ටත් එක්ක කඳු දිගේ. මේක තමයි වීඩියෝ එකේ මම මුලින්ම කියපු දියල්ල. ඉතින් අපි නර්සරි එකට යද්දි අතරමඟ තියෙන දියල්ල තමයි මේකට. මේකට ගොඩාක් අය නම කියන්නේ ලස්සන ෆ්ලෝර දියල්ල කියලා. මොකද ඒ වත්තේ තියෙන දියල්ලක් නිසා මේකට ඒ නම වැටිලා තියෙනවා. අපිට අතරමඟදී වැස්සක් සෙට් වුණා. ඉතින් අපි වෙලාවට රේන්කෝට් ගෙනාවා. ඉක්මනට එහෙනම් බහැලා යමු. මොකද තියෙනව තව වෙනස්ම මේ චැලෙන්ජ් එක සෙට් කරන්න තියෙනවා. ඒක ළඟට ඇවිල්ලා නතර වුණා කියන්නේ යමු. ටික වලට පේනවා ඇති දුන්නේ තියෙන කඳු වැටිය ලස්සන දිස්සෙනවා ඇති. මම මෙතන කැම්ප් එකක් ගන්න තමයි හදන්නේ. මෙතන මෙතන ටෙන්ට් එක අපි බලමු. රයිට්, අපිට ඊළඟ චැලෙන්ජ් එක උනේ කන්දේ උඩ තමන්ට කැමති තැනක තනියම කැම්පින් එකක් සයිට් එකක් හදාගන්න. ඉතින් මේක ලොකු චැලෙන්ජ් එකක් වෙන්න හේතු වුණේ ගොඩක් අය කලින් දැනගෙන තිබුණ නැහැ කොහොමද කැම්පින් කරන්නේ කියන එක. ඉතින් ඇතරම අපිට දුන්නේ මේ ඔන්න මේ වගේ බාර් තියෙන ටෙන්ට් එක තමයි තිබුණේ. මීට කලින් මේක මම ගහලම තිබුණ නැහැ. නමුත් කොහොම හරි ගහ YouTube බලන්නත් විදිහක් නැහැ. YouTube නැහැ, සිග්නල් නැහැ කන්දට. ඉතින් නමුත් වැස්සට ඔන්න මෙන්න තියලා ගහගත්තා. ඒ වගේම මට ඕන තැන මං කූඩාරම හදාගත්ත. මට ඕන උනේ කන්දක් පේන්න. මෙන්න මේ වගේ මේ තියෙන කන්ද තියෙන මේ කන්ද මුදුනක් පේන්න ෆයිනස් ගහක් යට තමයි කූඩාරම හදාගන්න ඕනේ. ඉතින් ඒ වගේ මම මගේ කැම්ප් එක ගහගත්තා. කැම්ප් සයිට් එක හදාගත්තා. හදාගෙන ඉවර වෙනකොටම මහා හයියෙන් ඇස්සා මුළු ටෙන්ට් එක ඇතුළේ සම්පූර්ණ වතුරෙන් පිපුණා. මොකද මගේ අතින් මිස්ටේක් එකක් වුණා. මම උඩට දාන වැහි කවර ගෙනල්ලා තිබුණේ නැහැ. ඉතින් වැහි කවරයක් නැතුව කැම්පින් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ. මොකද වහින වතුර ටික වැටෙනවා. ඉතින් පැය 3ක් විතර පිරෙන පිරෙන වතුර අයින් කරා. මෙන්න මේ වගේ තමයි අයින් කළා. අන්තිමේදී කොහොම හරි ඇතුලේ ෂේප් එකේ නිදාගන්න පුළුවන් තත්ත්වයට හදාගත්තා. හදාගෙන රෑ GoPro එකකින් එළියට ගිහිල්ලා මේ වගේ කූඩාරමත් එක්ක අහුවෙන්න නයිට් ෂූට් එකක් කරලා කොහොම හරි ෂේප් එකේ නිදාගත්තා.
හරියට මද්ද මගේ උපන්දිනේ දවසට කලින් ලැබුණ ලොකු චැලෙන්ජ් එකක් කලින් දවසට රිදි වර්ධිතව තමයි ඉන්න වුනේ මොකද ටෙන්ට් එක දෙමුණු නිසා ඒ වගේම තනියම ගහපු කූඩාරම ඇතුළට වෙලා උපන්දිනේ දවසේම උපන් නැදුමෙන්ම කන්ද දිහා බලාගෙන විඳින්න තියෙන ෆීලින් එකත් මම මේකේ ගත්තා ඉතින් අපේ සෙට් එකට ට්‍රීට්මන්ට් එක දුන්නේ බස් එකේ යන ගමන් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ විශ්වවිද්‍යාල ළමුන්ට විවිධ ආයතනවල සේවක සේවිකාවන්ට ඇවිල්ලා මේ බෙලිහුල්ලෙත් තියෙන තිස්ස ජිනසේන මැතිදුන් විසින් කරන මේ ව්‍යාපෘතීන් බලන්න පුළුවන් බලලා තමන්ගේ ජීවිතයට දෙයක් ගන්න පුළුවන් මොකද ඕගනික් ෆාමින් ඒ වගේම ස්පෝට් ඇක්ටිවිටීස් හැමදේම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් එන්න පුළුවන්. ඔයාලටත් ඇවිල්ලා මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඉතින් මේක අපේ මිනිස්සුන්ට කරන මිලකල නොහැකි සේවාවක්. ඔන්න අපේ සෙට් එක 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 විදිහ අත්දැකීම් ගොඩාක් ගත්තා. ඉතින් කඳු දෙකේ ගිහිල්ලා සෙල්ලම් කරලා ඒ වගේම තමයි ආධ්‍යාත්මික දියුණු වෙනුවෙනුත් වැඩසටහන් ගොඩාක් කරලා අපි යනවා මේ මාතර බලාත්තාම අපේ ට්‍රැවල් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් ජය වේවා